තවත් සාකච්ඡාවට පැමිණි ඔබ සියලු දෙනාම ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා. මේ මාලපේ සයිටම් ආයතනයේ වත්පන් ක්‍රියාකාරීත්වයත් ඒ තුලින් රට තුළ ගොඩනැගී ඇති වර්තමාන තත්ත්වයත් පැහැදිලි කර දීමත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදියට මේ රටේ ගුණාත්මක සෞඛ්‍ය සේවය ආරක්ෂා කර ගැනීම සඳහා ගැනීමට බලාපොරොත්තු වෙනා වූ ක්‍රියාමාර්ග ගැන දැනුවත් කිරීමත් අද අපේ ප්‍රොත් සාකච්ඡාවේ මූලික අරමුණක්. අද දින ගරු අධිකරණයේ යම් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් වූවා මේ සයිටම් ආයතනයෙන් පිට වූ ශිෂ්‍යාවක් විසින් පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන්. මේ වනතෙක් අපිට ඒ නඩුවේ නඩු තීන්දුව ලැබී නැහැ. ඒ නිසා අපිට ඒ නඩු තීන්දුව සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සවිස්තරාත්මකව විස්තර කිරීම හැකියාවක් නැහැ. නමුත් ඔබතුමන්ලා හොඳින්ම දන්න කාරණයක් තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ රටේ ඉන්න වෛද්‍යවරුන් 99%කටත් වඩා නියෝජනය කරන සංගමයක් වශයෙන් සෑම විටම මේ රටේ ගුණාත්මක සෞඛ්‍ය සේවය ආරක්ෂා කර ගැනීමේ උදෙසා ඉතාමත්ම හරවත් වගකීමකින් යුතු දැඩි කැපවීමකින් යුතු කාර්යභාරයක් කරපු සංගමයක්. මේ සංගමය අවුරුදු 90ක් පුරා මේ කාර්යභාරය හරියට නිසියාකාරව ඉටු කරපු නිසා අද වෙනතෙක් අපිට පුළුවන් වෙලා තියෙනවා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය ඉතාමත්ම ගුණාත්මක තත්ත්වයක පවත්වාගෙන යාමට. ඒ නිසා තමයි අද වන විට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය මේ තරම් ඉහළ අගයීමකට ලක්වෙන තැනකට පත් වෙලා තියෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ බලන්න අපේ රටේ සෞඛ්‍ය සේවයට තියෙන තැන පුදුම එළවන සුළුයි. ඒ තරම් ඇගැයීමකට ඒ තරම් අනිත් රටවල් වලට ආදර්ශයක් දුන්න රටක තියෙන සෞඛ්‍ය සේවයක් වශයෙන් අපගේ සෞඛ්‍ය සේවය සංවිධාන ජාත්‍යන්තර සංවිධාන විසින් පිළිගනු ලබනවා. මේ සහතිකය ලැබිලා තියෙන්නේ එක් දිනකින් එක් වසරකින් ලබා ගත්තා වූ ප්‍රගතියක ප්‍රතිඵලයක් වශයෙන් නොවේ. මේ සෞඛ්‍ය සේවයේ තියෙන ගුණාත්මක භාවය ආරක්ෂා කර ගැනීම උදෙසා වෛද්‍යවරුන් ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන් ගත්තා වූ ක්‍රියාමාර්ග අනුව. ඉතින් මේ සම්බන්ධයෙන් මේ ක්‍රියාමාර්ග වලට දේශපාලනික වශයෙන් සෞඛ්‍ය අමාත්‍යවරුන් පවා ගත්ත තීන්දුව තීරණ බලපාලා තියෙනවා. ඔබතුමන්ලා දන්නවා සමහර සෞඛ්‍ය අමාත්‍යවරුන් ගන්නා වූ යම් යම් තීරණ වලට අපි ඍජුව විරුද්ධතාවය ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම අමාත්‍යවරුන් ගන්න සමහර තීරණ වලට අපි පැහැදිලිවම සහයෝගය දක්වලා තියෙනවා. උදාහරණ වශයෙන් අපිට කියන්න පුළුවන් මේ දුම්කර නිවාරණ ක්‍රම සටන, එතනින් ගියාම කිරිපිටි සම්බන්ධයෙන් විශේෂිත කිරිපිටි අපේ රටේ ජනතාවට පොවන්න කිරිපිටි සමාගම් ජාත්‍යන්තර සමාගම් උත්සාහ දරපු අවස්ථාව අපි විරුද්ධ වුණ හැටි, එතනින් ගියාම කෘෂි රසායන ද්‍රව්‍ය සම්බන්ධයෙන් අපේ විරුද්ධතාවය, අපි ඒවා තර්ජන ගර්ජන හමුවේ සැලෙන්නේ නැතුව පැහැදිලිව ඒවා වෙනුවෙන් පෙනී ඉඳලා සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ එවකට හිටපු ජනාධිපතිවරයා හෝ දැන් ඉන්න ජනාධිපතිවරයා හෝ ඒ වෙනුවෙන් පෙනී සිටිනකොට අපි කොන්දේසි විරහිතව ඒවා ආරක්ෂා කරපු සංගමයක්. ඒ න්‍යායම තමයි, ඒ ප්‍රතිපත්තියම තමයි අපි මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය කරේ අනුගමනය කරපු ක්‍රියාකලාපය, ක්‍රියාපටිපාටි ක්‍රමවේදය. අපි සෑම විටම සඳහන් කරේ ගුණාත්මක භාවය රැකෙන වෛද්‍යවරයෙකුගේ අවම සුදුසුකම්, අවම ගුණාත්මක භාවය රැකෙන අධ්‍යාපනයක් මේ රට තුළ තිබිය යුතු බව. ඒ වෙනුවෙන් අපි පෙනී හිටියා 2010 දී අපි ඒ වෙනුවෙන් වාර්තාවක් ඉදිරිපත් කරා. මේ සයිටම් ආයතනය මේ රටේ ස්ථාපිත වෙන්න යන අවස්ථාවේදී ඒ අපි විසින් ලබා දුන්න ආරම්භයත් සමගම එවකට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වන වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා පවා කමිටුවක් පත් කළා. එතුමා පවා පිළිගත්තා මේ ආයතනය තුලින් නිවැරදි නැත්තම් රටේ ගුණාත්මක වෛද්‍ය අධ්‍යාපනය ආරක්ෂා වන වෛද්‍යවරයෙක් බිහිවිය නොහැකි බව. ඒක තමයි එතුමා මට මතකයි, මං නිවැරදි නම් එක්තරා අවස්ථාවක පුවත්පතක මං දැක්කා කොත්තු හදනා වගේ වෛද්‍යවරු බිහි කරන්න බැහැ කියන එක. ඒ අපේ වර්තමාන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන අමාත්‍ය මැතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහින් සිටියේදී ක්‍රියා කරපු
ඍජු පිළිවෙත. අපි අගය කරනවා එතුමා විසින් ඒ දැඩි ප්‍රතිපත්ති බුද්ධිමත්ව අනුගමනය කිරීම නිසා ඒ එවකට මෙවැනි ආයතන වලට වැරදි පිළිවෙලවල වලට වැරදි ක්‍රියාපටි පාටි වලට යෑමට තිබූ අවස්ථා මගහැරුණ බව. ඒ අනුව අපිට කියන්න තියෙන්නේ මේ රටේ ගුණාත්මක සෞඛ්‍ය නැත්නම් ගුණාත්මක වෛද්‍ය අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදියට අපි සෑම විටම පෙනී සිටිනවා. ඒ සඳහා ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගැනීමටම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිසි විටක පසුබසින්නේ නැහැ, පසුබට වෙන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් ගත යුතු නීතිමය, දේශපාලනමය, සමාජීය, එතනින් එහාට ගිහිල්ලා ජාත්‍යන්තර මැදිහත් වීම වලට පවා යෑමට අපි බලාපොරොත්තු වෙනවා. මේ අධ්‍යාපනය මේ රටේ සෞඛ්‍ය ගුණාත්මකභාවය ආරක්ෂා කරගන්න ගමන් මේ රටේ වෛද්‍යවරුන්ගේ ගුණාත්මක අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු පියවර සියල්ලම ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එදා සිට පෙනී සිටියා. ඒක තමයි අපේ මධ්‍යම කාරක සභාවේ සෑම විටම තීරණය වුණේ. ඉතින් අපි ඒ තීරණයෙන් එහාට ගිහිල්ලා නැහැ. අපේ මධ්‍යම කාරක සභාවේ තීරණයත් සමග සෑම විටම බැඳී සිටිනවා. ඒක නිසා මේ අවස්ථාවේදී මේ පවර ඇති නඩුවේ තීන්දු තීරණ වලට යම් කරුණු දැක්වීම තුලින් අඩුපාඩුවක් වෙලා ඒ තීන්දු තීරණ මේ රටේ රෝගී අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමේ ක්‍රමවේදයට යම් කිසි බලපෑමක් වෙනවා නම් මං හිතන්නේ මේ නඩුවේදී වග උත්තරකරුවන් වෙලා නිවැරදි කරුණු උසාවියට ඉදිරිපත් කළා, නිවැරදි ආකාරයට එම කරුණු දැක්වීම කරලා මේ කාරණේදී තමුන්ගේ යුතුකම ඉටු කළ යුතු වග උත්තරකරුවන් නිසි පරිදි තම රාජකාරිය කරාද නැද්ද කියන එක අපි පුළුල්ව විග්‍රහ කරනවා. මේ සියල්ල අධ්‍යයනය කිරීම සඳහා අපි ලබන බ්‍රහස්පතින්දා අපේ මධ්‍යම කාරක සභාවේ හදිසි රැස්වීමක් කැඳවනවා. අපිට බැලූ බැල්මට පෙනී යන කාරණයක් තමයි මේ නඩුවට අවශ්‍ය සියලු නිවැරදි කරුණු නිසි පරිදි ඉටු කරාද, සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් ඉටු කරාද කියන කාරණයත්, වෛද්‍ය සභාව පැත්තෙන් ඉටු කරාද කියන කාරණයත්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙන් ඉටු කරාද කාරණයත් කියන ගැටලු මේ වෙන විට අපේ සමාජිකත්වය මතු කරමින් තිබෙනවා. ඒ නිසාම තමයි අපි අධිකරු ජනාධිපතිතුමාට ලිපියකින් පවා දන්වා සිටියේ මේ රටේ වෛද්‍ය සභාවේ අවසරයකින් තොරව, අනුමැතියකින් තොරව වෛද්‍යවරුන් බිහිවන ප්‍රථම සහ එකම රට බවට මේ රට පත් කිරීම වැළැක්වීම සඳහා මැදිහත් වෙන්න කියලා, ඒ සඳහා නිවැරදි කරුණු දැක්වීම සඳහා මේ ආයතන යොමු කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ලිපියකින් ගිය සතියේදී ඉල්ලා සිටියා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ කරුණු අධ්‍යයනය කළා සංගමයක් වශයෙන් මේ රටේ ජනතාවගේ, රෝගී ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා වෛද්‍යවරු වශයෙන් අපිට සිදු කළ යුතු සියලුම මැදිහත්වීම් ඒ සුදුසු සියලුම ආකාරයට ඉදිරියට ඉටු කරගෙන යන්න. එෙහිදී ඇතිවන බාධක සහ ගැටලු අපි අපේ මධ්‍යම කාරක සභාවත් සමග සාකච්ඡා කර විසඳගෙන නීතිමය සහ අනිකුත් උපදෙස් මත ක්‍රියා කිරීමට මේ අවස්ථාවේදී තීරණය කළා තියෙනවා.